තෙරුවන් සරණයි. ඔබ මේ සවන් දීමට සූදානම් වන්නේ පූජ්‍යපාද අලව්වේ අනෝමදස්සී ස්වාමීන් වහන්සේ සමග ශ්‍රාවක පිරිසක් පැවැත් වූ පෞද්ගලික සාකච්ඡාවක පටිගත කිරීමකටය. මෙය පෞද්ගලිකව පැවැත් වූ සාකච්ඡාවක් වුවද එහි සාකච්ඡා වන ධර්ම කරුණු ධර්මයේ සොයන බොහෝ දෙනාට ප්‍රයෝජනවත් වේ යන අදහසින් අන්තර්ජාලයට මුදා හැරින. එම නිසා මෙහි පටිගත කිරීමේ ගුණාත්මක භාවය ඇතුළු අනෙකුත් නොවැදගත් කරුණු සඳහා අවධානය යොමු නොකර සූත්‍රයට හා විනයට ගලපා බලා ධර්ම කරුණු පමණක් උකහා ගැනීමට උත්සාහවත් වන ලෙස මෙත් සිතින් සිහිපත් කරමු. තෙරුවන් සරණයි. දැන් අපිට ගෝචරත්වය කියන එක රූපයනේ. එතකොට දැන් ගෝචරත්වය රූපය කියලා කිව්වට දැන් ගෝචරත්වයක් කියන එකත් යෙදීමක්නේ. එතකොට යෙදීම කියන එක ආශ්‍රව පැත්තක් යෙදෙන්න ඕන. එතකොට ඒක අල්ල ගැනීමක් හරි එහෙම නැත්නම් බැඳීමක් හරි කියන පැත්තක් එක තමයි ගෝචරත්වය කතා කරන්නේ. එතකොට අපිට ඒක නිකන් කියන්න වෙන්නේ බැඳීම කියන කාරණාවත් එක්ක තමයි ස්වરૂපය කියන්නේ. ඒක බැඳීමෙන් යුතු ස්වરૂපය. ඕකෙන් තමයි අපිට කියවිලා කියන්නේ. එතකොට දැන් මේ බැඳීම කියන කාරණාව. එතකොට දැන් රූපය මමයි එම් කරන්න අපහසු. හැබැයි බැඳීම කියන කාරණාවත් එක්ක තමයි කතා කරන්න වෙන්නේ. බැඳීම යුතු ස්වરૂපය කියන පැත්තක් එක තමයි කතා කරන්නේ. එතකොට ඔන්න ඔය කියන්නේ ඔතන බැඳීම කියන කාරණාවේ ප්‍රොසෙස් එකක් තියෙනවානේ. ඒ කියන්නේ එතන කියන්නේ අර සංස්කාර කියන පැත්ත නෙමෙයි මම කියන්නේ. එතකොට දැන් කියන්නේ රූපේ සංස්කාර කියන එක නෙමෙයි බැඳීම කියන කාරණාවේ ප්‍රොසෙස් එක. එතකොට දැන් බැඳීම කියන කාරණාවක් යෙදෙනවා නම් අපි හිතමුකෝ දැන් ගෝචරත්වයක් ලෝකේ සියලු යෙදීම් එක්ක බලද්දී ගෝචරත්වයක් නෑ. අතීතයක් කියන එකක් ගත්තත් අනාගතය කියන එකක් ආවත් මිනිස්සු මහා ගොඩක් දැකලා අපි කියන්නේ මේ මිනිස්සු ගොඩාක් දකිනකොට අපිට යම් ගෝචරත්වයක් එනවා. එතකොට හිතන විදිහක් එක්ක එතන නම් කිරිල්ල කරන්න වෙන්නේ ස්වરૂපය කියන ගෝචරත්වය. හැබැයි දැන් ඔය එහෙම ස්වභාවයක් යෙදෙන්නේ බැඳීමක් එක්කමයි. හැබැයි බැඳීම ගෝචර නැහැ. කතා කරන්න වෙන්නේ ස්වરૂපේ. හැබැයි දැන් අපිට අන්නේ ගෝචරත්වයේ විමසද්දි විමසීමට භාජනය වීම කියන කාරණාව විමසීමට ලක්වීම එහෙම නැත්නම් පිරිසිදේ වීම කියන පැත්තක් හරි මොනවා හරි ඒ ගෝචරත්වයේම ફોકસ වෙනකොට එතකොට බැඳීම කියන කාරණාවට ගොඩක් වෙලාට ඉඩක් යෙදෙන්නේ නැහැ. කියන්නේ ඒකත් එක්ක ඉන්න කියන කාරණාවේ යෙදීමත් ටිකක් අඩු වෙනවා ඕලාරිකව. එතකොට කියන්නේ ස්වરૂපය කියන කාරණාව. එතකොට දැන් විමසීමේ කෘත්‍යයක් තියෙනවනේ උනාට. ඒ කියන්නේ දැන් විමසීමේ කෘත්‍යයක් තියෙනවා. එතකොට දැන් මම මේ අහන්නේ සඳ විමසීමෙන් එළියට ඇවිල්ලා තමයි අහන්නේ විමසීම ගැන. එතකොට විමසීමේ කෘත්‍යත්තේ යෙදෙනවා නම් ඒ විමසීමේ කෘත්‍යත්තේ කියන කාරණාවත් එක්ක යෙදීමක් කතා කරන්න වෙන්නේ. එතන යෙදීමක් හැටියට කතා කරොත් හැබැයි දැන් උතෙන්ද බැඳීම කියන කාරණාව නම් විමසීම කියන කාරණාව කියන්නේ බැඳීම කියන කාරණාවට ඉඩක් නැතිවීම කියන එකමයි වෙන්නත් උනත. එතකොට එහෙනම් බැඳීමෙන් ඒ ස්වરૂපේ කතා කරන්න බෑ විමසීමේ කෘත්‍යත්තේත්. එතකොට එහෙනම් අපිට ඒකට විග්‍රහයක් හැටියට කතා කරොත් ලෝකේ ඒ විමසීමේ කෘත්‍යත්වයක් යෙදීමක් තියෙනවා. හැබැයි බැඳීම කතා කරන්න බෑ ඒකේ. එහෙනම් ඔන්න ඔය කාරණාව මම දැන් ඇත්තටම මේක අහන්නේ මේ සූත්‍රය කියන කාරණාවකට ලඟු වෙලා නෙමෙයි ප්‍රායෝගික පැත්තක් එක්ක. එතකොට මේ බැඳීමේ කෘත්‍යත්වයෙන් යුතු ස්වභාවයක් තියෙනවා. ඒකත් ස්වરૂපයමයි. හැබැයි ඒකත් යෙදීමක්මයි. ඒ යෙදීමක් හැටියටමයි කතා කරන්න වෙන්නේ. හැබැයි බැඳීම නැතුව ඒක කතා කරන්නේ. එතකොට
ඒ සංසිද්ධියේ බැඳීම නැතුව කතා කරනවා. බැඳීම නැතුව කතා කරනවා. එහෙනම් ඒ සංසිද්ධියේ බැඳීමක් කියන එකක් නැතුව කතා කරන්න වෙනවනම් ලෝකෙට කන්ද කියලා කතා කරන්න බැහැ. එක් කරුණෙහි දැන් ස්වરૂපයේ යෙදීම කියන කාරණාවේ ඒ බැඳීමේ ස්වභාවය එතහට දකින්න කියන්නේ යම් ඒ ස්වභාවය දකින්න මම දැසි ඔක මුලින් කියද්දි මම ඔක කියන්න ලැහැත්ති උනේ. එතනදී ඒ කාරණාවේ ස්වභාවයෙන් කන්ද කියලා කතා කරන්න පුළුවන්. දැන් අමතර පෙරලා තව ප්‍රශ්නයක් ඇහුවානේ යෝනිසුමනසිකාරය නැත්නම් අපි ඒ කාරණාව ගැන හොයන යෙදීම කියන කාරණාව. එහෙම ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම අපි ඔක්කොම ටික එකට ගත්තාම අපි වෙනහිකට අහුවෙලා ඉන්නවා කියලා නේ එතකොට කතා ගන්න තියෙන්නේ. හැබැයි ස්වરૂපය කියන කාරණාවේ බැඳීමේ සංසිද්ධිය තාරතේ විමසීමකින් යොනිසමනසිකාරයෙන් සිදු වෙනවා නම් ඒ කාරණාව කන්ද තමයි. දැන් අපි ගත්තොත් සීල සූත්‍රයේ තියෙන ක්‍රමයට ගත්තත් ඒ ක්‍රමයේ තමයි සිද්ධ වෙන්නේ. එතකොට කන්ද ඒ කාරුණෙන් ඒ ස්වභාවයෙන් කන්ද කතා කරන්න පුළුවන්. මොකද දැන් අපි ගත්තොත් අනත් ලක්ෂණ දිසූත් තුළ පැහැදිලි කරන ඒ අනිත්‍යත්වය. දැන් අපි ගත්තොත් ස්වરૂපය හොයාගෙන යනකොට අර බැඳීමේ ස්වභාවයට ඉඩක් නොවන එකක්. කියන්නේ ඇත්තටම තන්නේතම්මම නේසමසින මේසවත්තාති කියන කාරණාවෙත් යමු වෙනවා. එතකොට ඒ විදිහට යම් කිසි විචක්ෂණයක් තියෙනවා නම් එතන අර මේ රූපඛණ්ඩ කියන කියන්නේ ඒ ටිකට විතරක් ලඟ වෙලා කතා කරනකොට රූපඛණ්ඩ කියන කාරණාව කතා ගන්න පුළුවන්. යෝනිසමනසිකාරය කියන කාරණාවක් යෙදුනා. ඇත්තටම අපි ඒ දැන් අමදසෝ අහනකොට මම කියන්නේ හිටියේ මේ අපි ඒක එවෙලේ හිතන්න හොඳ නැහැ. يعني යෝනිසමනසිකාරය කරනකොට එදීමත් තියෙනවනේ කියන කාරණාව එවෙලේ හිතන්න හොඳ නැහැ. ඒකට හිතන්න ඕන අවස්ථාව පසු කාලේ උදා වෙනවා. ඒකට හිතන්න ඕන අවස්ථාව. මොකද අතන හිතන්න කිව්වොත් එහෙම මොකද වෙන්නේ? ඒ තුලින් ගොඩ නැගෙනවන යම් කිසි ප්‍රීතිය උන් ඕකර ඉඩක් දෙන්නේ නැහැ. ඒ නිසා අර එවෙලේදී ප්‍රීතියත් එක්ක ඉන්න උත්සාහ කරන එක තමයි කරන්න ඕනේ. ඉතින් මේක ප්‍රායෝගික පැත්තම නෙමෙයි දැන් අහන එක. දැන් අනන්ත මේ දැන් කන්ද කියන විග්‍රහයක් තියෙනවානේ දේශනාවේ. එතකොට සාස උපාදානය කියන කාරණාව කියන පැත්තක් නෑ. එතකොට පැවැත්මට ආහාර කියන පැත්තක් එක්ක ඉදීමක් කතා කරන්න බෑ. ඒක පනවල තියෙන විදිහට. එතකොට නමුත් ඒක අපි දාන්න يعني අපි දැන් ඒක ඥානෙ හැටියට ඥානෙ කියන පැත්තක එක ඒ අර්ථයෙන් කතා කරන්න පුළුවන්. ඒ කියන්නේ ඒ සාස උපාදානිය කියන පැත්ත ඒකම නෙවෙයි හේතුව. නමුත් එහෙම කතා කරන්නත් පුළුවන්. නමුත් උපාදානස්කන්ධ කියන පැත්තක එක සක්කාය කතා කරනකොට උපාදානස්කන්ධ කියන කාරණාව රූපයෙන් රූපේ ඇසුරු කරගෙනමයි පෙන්වන්නේ. හැබැයි සක්කායි නෝන කියන කතාව කතා කරද්දී සක්කායි දිට්ඨි විග්‍රහයක් කතා කරන්න බෑ. එතකොට ඊළඟ ප්‍රශ්නේ තමයි හැබැයි සක්කායි දිට්ඨිය කියන එකත් එකපාරට නැති වෙලා යනවා කියන එකක් වෙන්න බෑ. මොකද පිළිපන් බවක් තියෙන්න ඕනේ ඒකට. ඒ කියන්නේ සංයෝජන පැත්ත ගත්තත් එක්කෝ සංයෝජන හැටියට එක්කෝ මම කියන කාරණාවේ process එක මේ ඒක highlight වෙන්න ඕනේ. يعني ඇත්තටම මම කියන එකම ප්‍රශ්න වෙන්න ඕනේ විවිධ පැතිකඩේ. එතකොට දැක්ම ප්‍රශ්න වෙන්න ඕනේ. එකරුණ කියන්නේ අල්ලා ගැනීම කියන එකක් එක්කම අල්ලා නොගැනීම කියන යෙදීමක් හැටියට ලැබීමක් වෙන්නේ නැහැ කියන කාරණාව ප්‍රශ්න වෙනකොටම සැකේ කියන එක. ඒ කියන්නේ මම කෙනෙක් ගැන සැක කරනවා කියන එක නෙවෙයි. පැවැත්ම කියන කාරණාව පිළිබඳ පැවැත්ම අල්ලා කියන අල්ලා ගැනීමකින් පැවැත්ම යෙදීම සහ යෙදීමක් හැටියට නොලැබීම කියන පැත්තක් මතු වෙනකොට ඔන්න ඔය එතන තියෙන process එක ඒ පැත්තෙන් ඉන්න ඕනේ. ඊළඟට දැන් හික්මීමක් කියන පැත්තක් එක්කනම් විමුක්තියක් හෝ ඇත්ත හොයනවා හෝ මොනවා හෝ කාරණාවක්
නිවන් දකින්නවා හරි මොනවා හරි පැත්තක් තියෙනවනේ සීල රකින්නවා හරි එහෙනම් දැඩිව අල්ලා ගැනීම කියන එක ප්‍රශ්න වෙනවා. එතකොට දැන් මොන විදියෙන් ගත්තත් ওই ටික ප්‍රශ්න වෙන්නත් ඕනේ. එතකොට කන්ද කියන විග්‍රහය කතා කරන්නේ දැන් සක්කාය නුවණ හැටියට පංච උපාදානස්කන්ධය කතා කරනකොට සක්කාය මේ කන්ද කියන විග්‍රහය දෙන්නේ පංච උපාදානස්කන්ධය කියන කාරණාව කුළු ගැනීම පිණිස විග්‍රහයක් හැටියටද එහෙම නැත්නම් ඥානයක්ද කියන ගැටලු වෙනවා. ඒත් මම කියන්නේ දේශන අර්ථයෙන් බලද්දි. එතකොට ඥානයක විග්‍රහයක් කිව්වොත් ඒක ඥානයක් නම් දැන් ආර්ය සත්‍යයේ ඥානය කතා කරද්දී මේ ඥානය කියන කාරණාව භාවිතයක් කියන එකක් කරන්න පුළුවන් වෙන්න ඕනේ. එතකොට අපිට ලෝකයේ ආයේ ඉන්න කෙනෙක්ගේ කන්ද පැවැත්මක් ඥානයක් ඇතුළේ විග්‍රහයක් කතා කරන්න වෙනවා. මෙහෙමයි. දැන් ඥානයක් තමයි දැන් සමුදය නිරෝධය කියන පැති දෙක කවදාවත් කියන්නේ අනුපස්සනා දෙකක් දෙවතාන පස්සනාවක්. හැබැයි දැක්මක් කියන කාරණාව යථාර්ථවාදී වෙනවා නම් සමුදේ වෙලා තියෙන එකක් වෙනම තියෙන හේකුත් නිරෝධේ වෙලා තියෙන එක වෙනම තියෙන හේකුත් කියලා කතා කරන්න බෑනේ. එතකොට ඇත්තටම පංච උපාදානස්කන්ධයේ සක්කායයි කියන කාරණාව නුවණින් යුක්ත කෙනෙකුට සක්කායයේ යෙදුනා කියන නිකන් නෝමලි වැටහීමක් කතා කරන්න පුළුවන්. නෝමලි කියන්නේ එයාගේ ජීවිතේ නෝමලි වැටහීමක්. හැබැයි සක්කාය කියන කාරණාව යෙදෙනවා කියන එක යථාර්ථවාදී වෙනවා නම් එතනදී කන්ද කියන කාරණාව කියන්නේ ඒ සිද්ධියට කතා කරන්න පුළුවන් කන්ද කියන එක. හැබැයි ඒ එතනින් කතා වෙනවා අනිත් පැත්තෙන් නිරෝධය කියන පැත්ත. එතකොට දැන් නිරෝධය කියන කාරණාව දැන් අපි ගත්තොත් උදාහරණයක් ඇටියට සූත්‍රයක් මේ මහමාළුන්ගේ ධ්‍යාන නිස්සය ආදී දේශනා තුළදී ඒ ධ්‍යාන සම්බන්ධයෙන් කියනවා ඒ ධ්‍යානවල යෙදීම යම් රූපගතයක් වේදනාගතයක් සංඥාගතයක් සංකාරගතයක් විඥානගතයක් කියන කාරණාව අනිච්ච සංකත ආදී වශයෙන් දකින විදිහක් කියනවනේ. යොනිසමනසිකාරය කරනවාට දකිනවා හරි. එතකොට එක කරුණ එක චිත්තම් පටිවාපේති අමතාය දහස විනා චිත්තම් පසීදති කියනවා. එතකොට දැන් මම එක හැරමද්දසිර කලින් කිව්වේ දැන් මාර්ගය කියන්නේ සංකතයක්. මාර්ගය සංකතයක් නෙමෙයි. මාර්ගය සංකතයක්. ඒ මාර්ගයේ සංකතයක් කියන කාරණා භාවිතාවිය යුතුයි. එතකොට ඒ කාරණාවට අපි අහපව් සක්කාය නොවේ කියන එක නෙමෙයි මම කියන්නේ. යන්නේ සක්කාය කියලා ඔය දකින්න දැක්මදී දාගන්න යන්න හොඳ නෑ සක්කාය කියලා. හැබැයි සක්කාය නෙවෙයි කියන කාරණාව නෙමෙයි. එතකොට යම් කිසි විදිහකට මාර්ග කෘත්‍ය ඉහලින් භවිතා වෙන අවස්ථාවකදී යාගෙන වුණ සක්කායක් හැටියට මේ ඒ කාරණාව වැටෙන්න පුළුවන්. හැබැයි ඔය දකින්න විදිහ ඔය කල්පනා කරන විදිහත් එක්ක ඒ කාරණාවට සක්කාය කියලා දැම්මොත් මම අර කලින් කිව්ව දෙයමයි වෙන්නේ. ඒ දැකීමට ફોકસ එක භාවිතා කරන්න බැරි වෙනවා. ප්‍රීතිය කියන කාරණාවට එන්න බැරි වෙනවා. දැන් අපි ලෝකයාට කියන්න එකෙන් දැන් ඇත්තටම අපි අර මේ කිදී පිටින් ඔක්කොම ටික ඉගෙනගෙන කරන්න යන ප්‍රශ්නේ තියෙන්නේ. දැන් අර අනාථ පින්ඩික කියන්නේ අනාථ පින්ඩික දන්නේ නැහැ කියන කාරණාව අර විඥානේ දැන ගැනීම හයිකතු වෙන්න එපා කියන එක දන්නේ නැහැ කියනවා. එතකොට ඇත්තටම ගත්තොත් එතනින් එහා සිදුවෙන දර්ශනය සිදුන එතනින් එහා සිදුන කාරණා මොකුත් අනාථ පින්ඩික දන්නේ නැහැ. එතකොට ඇත්තටම ඒක අදාළත් නැහැ. Tamanna ප්‍රශ්නයක් වෙච්ච තැනයි තමයි එතනින් එහා හොයන්න අවශ්‍යතාවය තියෙන්නේ. දැන් අර අපි දැනුම කියන කාරණාව එක්ක අපි සමස්ත දේශනාවම දෙන්න යනවානේ. ඒක ප්‍රැක්ටිකලි යනකොට අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. මොකද එතනදි යම් කිසි විදිහක් තියෙනවා නම් සහ ඒ වැඩ පිළිවෙල තුළදී යම් නිරෝධය කියන පැත්තකට යොමු වෙච්ච ගතියක් එදිලා තියෙනවා නම් ඒ තුළ ගොඩනැගෙන ප්‍රීති සැපය ආදී දේවල් එක භාවිතා වෙන එක තමයි සාධාරණ. අරක වැඩි ඕනට වඩා හිතන්න යන්න ඕනේ. එතකොට නේද දැන් අපි හිතමුකෝ මේ දැන් කායික දරතිය මානසික දරතිය කියන පැත්තක් එන්නේ නැතුව නෙමෙයි. ඒ කියන්නේ දැන් ධර්මයේ මෙබඳු ස්වභාවයකින් යුක්තයි.
දැන ගැනීමක් කියන දැනුම වශයෙන් හෝ සෝතේ නිරවුලිය වශයෙන් හෝ ඉගෙනගත්තු දෙයක් වශයෙන් හෝ මොකක් හෝ විදියකට දැන් නමුත් දැන් කායික මානසික දරතිය කියන කාරණාව යෙදෙනවා. එතකොට දැන් අපිට කියන්නේ ඒක යෙදුනම තමයි අපිට පැත්තක් මතුවෙන්නේ. ඒ කියන්නේ දැන් ඒක යෙදුනම අපිට ප්‍රීතියක් කියන කාරණාවේ යෙදිලා තිබ්බා කියන එකක් එක්ක හරි කතා කරන්න වෙන්නේ. එතකොට ඒකටම යොමු වෙච්ච බවක් තිබ්බා කියන එක කතා කරන්න වෙන්නේ. එතකොට ඔන්න ඕවගේ පැති, ඒ කියන්නේ නම් කරවුවේ නැතුණාට යෙදීමක් හැටියට ඒ යෙදීම තුළ අඩංගු වෙලා තිබ්බා කියන කාරණාව. එතකොට දැන් මේබඳු ස්වභාවයක් අපේ යෙදීමක් හැටියට තියෙද්දී ධර්මයේ කියන පැත්තක් එක්ක දැන් අපිට කියන්නේ අපිට තියෙනවා එහෙනම් මේ කියන්නේ මේකේ ඌනත්වයක්. කියන්නේ මේ කියන සංසිඳීම මේ සංහිඳියාව එහෙම නැත්නම් මේ කියන කාරණාව තුළ පැවැත්ම ඉදෙන්න, ඒ කියන්නේ දැන් මේක පැවැත්මක් නේ ඇත්තටම ධර්මයේ කියන පැත්තෙන් උනත් පැවැත්මක් තියෙන්නේ. එතකොට දැන් මේ කියන කාරණාවේ පැවැත්මට අදාළ ආහාර කියන පැත්තක් ගත්තත් අපිට එහෙනම් අර අහිමිවීමක් තියෙනවා. හැබැයි අපි ඒක බලෙන් තියාගෙන හිටියා කියලා එක්කුත් නැහැ. නොයෙදෙනකොට තමයි තේරෙන්නේ මෙහෙම එකක් තිබ්බා කියන්නේ. අපි ඒක අල්ලගෙන ඉඳලා නැහැ. එහෙනම් දැන් යෙදීම කියන පැත්තක් එක්ක දැන් ફોકસ කරන්න ඕනේ. එහෙනම් අර කියන පණීත පැත්ත ගන්න වෙනවා අපිට. නැත්නම් මෙතන ඌනත්වයක් නේ තියෙන්නේ. ඒ ඌනත්වේ නිසා අපිට ප්‍රශ්නයක් එනවා. එතකොට එහෙනම් සන්නස දැන් අපිට එක්ක සාමාන්‍ය මේ කියන හිතීම මේ කියන process එකක් තුළ විමසීමට process එක විමසන විදිය අපිට අයින් වෙන්න වෙනවා එක්ක. මොකද දැන් මේ හිතීම තුලයි මේක තියෙන්නේ. මේ හිතීමම අය කරන්න ගියොත් ඌනත් වෙමයි වැඩෙන්නේ. උකටිලි බවමයි එන්නේ. එතකොට එහෙනම් දැන් අපිට මේක කරන්න ගියොත් ප්‍රශ්නයක් එන්න පුළුවන්. එහෙනම් දැන් අපිට කරන්න වෙන්නේ ආපහු අර කෙනා සතුටු කරන පැත්තක් එක්ක තමයි මට හිතෙන්නේ. නිකන් මගේ වචන වලින් කියනවා නම් කෙනාගේ සතුටු වීමක් කියන පැත්තක් යෙදෙන්න. එතකොට දැන් අපි කෙනා සතුටු වෙන දෙයක් කරනවා. හැබැයි කෙනා සතුටු වීම කියන කාරණාව නෙවෙයි ධර්මයේ කියන එකත් එක්ක වැටීමක් තියෙනවා. එතකොට දැන් කෙනා සතුටු කරනවා කියන කාරණාව ධර්තියක් කරන එක කර කියලා. එතකොට දැන් ඊළඟ ගැටලුව තමයි දැන් ඒක යම් පමණකට ලෝකේ ජීවත් වීමට කායික පැත්තේ යම් නිරෝගී භාවයක් හරි මොනවා හරි එකක් යෙදෙන්න පුළුවන්. ඒක සකස් කරගන්න පුළුවන්. මොකද කායික ස්වභාවයේ ඉන වේදනාවක් හරි මොනවා හරි එකක් අපි හිතන්න ගත්තම ඇත්තටම අර ධර්මයේ තුලින් පෙන්නන යම් යම් කාරණා මතුවෙනවා. හැබැයි දැන් මානසික දරතියක් වගේ පැත්තක් ආවොත් අපිට මේ දැන් අපි හිතමුකෝ මේ විමසීමේ කෘත්‍යයත් නැත්නම් මේ ධර්මයේ මේ ධර්මයෙන් යුතු මේ යම් ස්වභාවයක් ගොඩනැගිලා තිබුණේ අපේ මානසිකාරයක් එක්කම නේද? එතකොට දැන් මානසිකාරයේ ප්‍රශ්නයක් තියෙනවා. එහෙනම් මානසිකාරයේ පැවැත්මට අදාළව හැදිලා තිබුණා යම් කරුණ ටික. එතකොට මම මේ ප්‍රශ්නේ මම ටිකක් දිගට කිව්වේ දැන් අපහසුවක් කියලා එක කාරණාව ගත්තම ඒ කියන්නේ ලෝකෙ විදිහට වචන හැටියට කිව්වොත් ප්‍රීතිය අහිමි වෙලා තියෙනවා. ඒත් එක්කම සැහැල්ලු බව කියන එක අයින් වෙලා සමන්නට වික්ෂිප්ත විසිරීමක් පසුතැවීමක් කියන පැත්තක් යෙදෙන්න ඉඩ තියෙනවා. එතකොට දැන් මෙන්න මේ කාරණාත් එක්ක බොජ්ජංග කියන පැත්ත අපි දැන් ඒකත් අහලා තියෙනවානේ ධර්මයක් එක්ක. හැබැයි දැන් හම්බ වෙලා භාවිතා කරනවා කියලා ගන්න මේ කරලා තියෙන්නේ මෙච්චර කාලෙකට. එනේ හම්බ වෙලා භාවිතා කිරීමක් කියන එක නැහැ. හැබැයි යෙදිලා තියෙනවා ඒ ධර්මයේ ඉගෙනගත්ත ප්‍රමාණයේ විමසෙපු ප්‍රමාණයට අනුකූල වූ ඒබඳු ඒ වචන වලින් කියන අර්ථාන්විත භාවයක් යෙදිලා තියෙනවා. දැන් එතකොට මේ වගේ තැනකදී මේ කියන්නේ
සති ධම්මවිචේ විරිය ප්‍රීති පස්සද්ධි උපේක්ෂා කියන පැත්තක් එනවා. එතකොට මේවා අංග හතක් තියෙනවා. ඒ කියන්නේ වචන හැටියට හතක් තියෙනවා. එතකොට දැන් මේ වගේ භාවිතය කියන කාරණාව දැන් මෙන්න මේකේ ස්වභාවය ඇති කරගන්න මේක ආදේශ කරගන්න විදිය. කියන්නේ දැන් අපි ලෝකෙ මට්ටමින් දැන් අර දැන් කායික ස්වභාවයෙන්ම මේවා කර කර හිටියා කියන එකෙන් ලොකු දෙයක් වෙන්නේ. එතකොට දැන් මේකට හැබැයි මානසිකාරයම මේකත් එක්ක තමයි හැන්ඩල් කරන්න වෙන්නේ. කියන්නේ මේකේ අතහරින්න ඕනේ දේවල් තියෙනවද, වැඩිපුර කරන්න ඕනේ දේවල් තියෙනවද කියන කාරණා හිතන්න වෙනවා අපිට. එහෙනම් ඔක්කොම හතක් කියන්න ඕනේ නැත්නම්. එතකොට මේකෙන් භාවිතා වීම කියන කාරණාව ගත්තම මේකෙන් කියන්නේ විසිරීම කියන පැත්තක් එක්ක බැලුවොත් එහෙම නැත්නම් ප්‍රීතිය අහිමි ඒක ඒ වගේ පැත්ත බලපුවාම දැන් ඇත්තටම සමහරවිට අපිට යොමු ඒක ඒකට අදාළව යොමු වෙච්ච ස්වභාවය අහිමි වීම තමයි ප්‍රශ්නේ සමහරවිට. සමහර වෙලාවට පසුතැවීම පැත්තක් වගේ ඉන්නත් පුළුවන්. ඒතර එහෙම බලපුවාම සඳහයි අර අර වගේ පැත්තකට අපි කොහොමද ඒක මේකට ඇඩ් කරගන්නේ? කියන්නේ මේක ඒ වගේ පැත්තක් කතා කරුත් එහෙම ගත්තොත් වික්කුණෝ පස්සේ සූත්‍රයත් ඊළඟට මතක අග්නි සූත්‍රය වගේ වික්කුණෝ පස්සේ සූත්‍රයේදී ප්‍රතිපට්ඨානි භාවිතා කරද්දී කායික මානසික දරතෙනවා කියලා පැහැදිලි කරලා ප්‍රණීත පණීත භාවනාවකට ප්‍රතිපදාවකට යා යුතුයි කියලා කියනවා. එතකොට ප්‍රණීත පණීත භාවනාව එක විදිහකින් සමතයක් කියන කාරණාවක් ඕන එකක් කියන්නත් පුළුවන්. අනිත් විදිහින් රග්ගි සූත්‍රයේ තියෙන ක්‍රමයක් එක් ගත්තහම පීතිය පස්සද්ධිය සමාධිය කියන ඔය කරුණුනේ පැහැදිලි කරන්නේ සුඛ පැත්තත් එක්ක. එතකොට ප්‍රීතිය පස්සද්ධිය සමාධිය කියන කාරණාව භාවිතා කරන්නත් පුළුවන්. එතකොට ඔන්නෝයේ කාරණාවන් භාවිතා කරන්න එතකොට ඇත්තටම දැන් ඒක වැටහෙන්න ඕනේ. දැන් බුදුරජාණන් වහන්සේ නැත්තම් වික්කුණු පස්සේ සූත්‍රයේ කියන්න ඕනේ මේක කරන්න කියලා. එතකොට මේක කරන්න කියලා ඒ කාරණාව කියන්නෙම ඒකට උපකාරයක් ඕනේ කියන කාරණාව කියන්නේ. කීටාගිරි සූත්‍රය ගත්තොත් කීටාගිරි සූත්‍රයේ පැහැදිලි කරනවා රහතන් වහන්සේලා දෙනම නැතුව කියන්නේ පඤ්ඤා විමුක්ත උපතෝ භාග විමුක්ත කියන දෙන්නා නැතුව අනිත් හැම දෙනාටම සුදුසු සෙනසුන් භාවිතයත් කල්යාණ මිත්‍ර ඇසුරත් කියන්නේ ඒ කාරණාව අවශ්‍යයි කියන එක. අන්න ඒ දේ කියන්නේ යම් හරි දැන් තමන්ට යම් කිසි විදිහකට අපහසුවක් වෙන්න පුළුවන්. දැන් නැත්තම් කල්යාණ මිත්‍ර අපි ගත්තොත් ඇත්තටම සෝතාපන්න ගිතනන් කියන්නේ කායසක්ක දිට්ඨප්පත් ඔය කට්ටියනේ කියන්නේ. එතකොට ඔය කට්ටියන්ට එහෙනම් කල්යාණ මිත්‍රයෙක් ඕනේ නැහැ කියලා බුදුරණවහන්සේ කියන තිබ්බනේ. නමුත් දැන් කීටාගිරි සූත්‍රය පැහැදිලි කරලම් පෙන්නනවා රහතන් වහන්සේලා දෙනම හැර අනිත් සියලු දෙනාටම කල්යාණ මිත්‍ර ඇසුර සහ සුදුසු සේනාසන මෙන්න මේ දෙක නිතර ලැබෙන්න ඕන කියන එක. යම් කිසි විදිහකින් දහම දැකපු කෙනෙක් මොනවාරි කාරණාවක් එක්ක සංසාරේ ගොඩක් කල් ගිහිල්ලා එහෙම යන්න පුළුවන්. බැරිකමන්නේ කල්යාණ මිත්‍ර ඇසුර කියන කාරණාව නොයෙදීමක් කියන එකත් එක්ක. හැබැයි අර වගේ අවස්ථාවක දැන් ඇත්තම කල්යාණ දැන් අපි හිතමුකෝ යම් කිසි කෙනෙකුට හොඳට වැඩෙනවා නම් ප්‍රායෝගිකව ඊළඟට අපි හිතමු මුලාව කියන කාරණාවටත් කියන්නේ කොහොම හරි බොජ්ජංග භාවිතයක් මොන හරි තියෙනවා නම් සැප ප්‍රතිපදාවක් තියෙනවනේ. එතකොට ඒක යාටම වැටෙන්න ඕන නැතිනම් එහා වැඩෙන්නේ. එතකොට කල්යාණ මිත්‍රයෙක්ගෙන් ආය අහන්න දෙයක් නැහැ. මොකද යාට බොජ්ජංග කියන කාරණා වැටහෙනවා. හැබැයි ඔය කාරණා අමතරසේ ලස්සන කාරණාවක් කිවර මේ සැපය කියන ඒ ප්‍රණීත භාවය කියන එක නොයෙදීම කියන කාරණාව එක්ක තමයි අර දරත පීඩාව මානසික කායිකව එන්න ඉඩක් තියෙන කියන එක. එතකොට ඒකට තමයි ඊළඟට
අර ප්‍රීතිය පස්සද්දි සමාධි ආදී දේවල් හරි වෙන මොකක් හරි සමාධි ප්‍රණීත දෙයකින් හරි හිත නංවන්න ඕනේ නැති. ඒ හිත නංවන්න සමහර වෙලාවට බාහිර උපකාරයක් අවශ්‍යද? දැන් අපි උදාහරණයක් ගත්තොත් බොජ්ජංග පිරිත්තිකේ පවා බොජ්ජංග සූත්‍ර ටිකේ පවා රහතන් වහන්සේලාට කියන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේට කියන්නේ. එතකොට ඒකෙදි ඉවසිය හැකිද යැපිය හැකිද කියන ප්‍රශ්නේ ප්‍රවාහන කොට ඉවසන්න බෑ යැපෙන්න බෑ කියන කාරණාවක් කියනවනේ. එතකොට දැන් ඒක නම් අපිට හරින්න වෙනවා. මොකද ඒකට අපිට ධර්මපරියායත් එකේ කාරණාව ගන්න බෑ. ලෝකේ කයක් තියෙනවා කියන දේ එක විතරයි ගන්න තියෙන්නේ. හැබැයි එතනින් මෙහා කතා කරන හැම එකදීම ගත්තාම අනිවාර්යයෙන්ම අර බාහිර උපකාරයේ තියෙන අවශ්‍යතාවය ගොඩාක් ඉස්මතු වෙනවා. ඒකත් එක්ක කියන්නේ යම් මොනවා හරි කාරණාවක් තුලින් ප්‍රීතියක්, මොකද එතන ධර්තය කියනකොට අනිවාර්යෙන් ප්‍රීතිය කියනක උද්දීපනය වෙන්නට ඕනේ. ප්‍රීතිය උද්දීපනය වෙන්නේ නැතුව ධර්තය ප්‍රහාණය කරන්න බෑ. අන්න අර කල්යාණ මිත්‍ර ඇසුර සුසේනාසන භාජනය කියන භජනය කියන මෙන්න මේ කාරණාත් කියන්නේ ඒක අනිවාර්ය වෙන්න ඕනේ. ඒකත් එක්ක තමයි අර මේ ඒ දරතේ කායික මානසික දරතේ කියන කාරණාව දුරු කරන්න පුළුවන්. අදින් ආරේ සත්‍යයේදී නිරෝධය කියන එක නිරෝධ ඥානයක් ඇතුළේ කතා කරනවා. එතකොට දැන් අපි සාමාන්‍යයෙන් ධර්මය කියන එක මොකක්ද කියන පැත්තක් එක්ක අපිට සක්කාය කියන පැත්තක් එක්ක සක්කාය නිරෝධය කියන පැත්තක් කතා කරනවා. නමුත් ආර්ය සත්‍යයේ කරුණක් ලං කරලා ලං කරපු කරුණත් එක්ක සමුදය නිරෝධය කියන පැත්තක් එක්ක මාර්ගය කියන පැත්ත තමයි ඥානය හැටියට කතා කරන්නේ. එතකොට මෙතන නිවීම කියන කාරණාවේ අර්ථයත් එක්ක ගත්තම වැරද්දක් නැහැ. හැබැයි කරුණක් ලං කරලා නිරෝධය කියන කාරණාව සාක්ෂාත් වීම පෙන්වන්නේ ඥානය හැටියට. එතකොට නිවීම කියන පැත්ත ගත්තම, එතකොට අර සක්කාය නිරෝධය කියන පැත්ත ගත්තම මේ එතන සනස ඔන්න ඔය නිවීම සහ ආර්ය සත්‍ය කියන කාරණාවේ නිරෝධ ඥානය කියන එක. හරි, ඒ දෙක මේකෙන් පරිබාහිරව නිවීමක් කියන එකක් හෝ එහෙම එකක් නෙවෙයි. එතකොට දැන් ඒක සම්බන්ධ කොහොමද කතා කරන්නේ? කියන්නේ දැන් මට ඇත්තටම මෙහෙම අදහසක් තියෙනවා. ඒ කියන්නේ දැන් පබ්ලිකාලේ සම්බන්ධ මේ මූලපරයේ සූත්‍ර කරන්නේ මට ඕකත් එක්ක මම ඒක ටිකක් මට ඇහිච්ච විදිහට මම හිතුවා. ඒ කියන්නේ ලෝකේ අපි මොන විදිහට කතා කරත්, ඒ කියන්නේ අපිට සක්කාය දිට්ඨිය ප්‍රහාණයක් කතා කරනවා, සක්කාය දිට්ඨි පඤ්ඤානාති කියන කතා කරනවා. එතකොට සක්කාය දිට්ඨියක් කියන කාරණාවක් එක්ක සක්කාය නුවණ ඉදෙන්න විදියක් නැහැ කියලා කතා කරනවා. නමුත් මූලපරයේ සූත්‍රයේ විග්‍රහයත් එක්ක බලද්දී මඤ්ඤේ මාමඤ්ඤේ නමඤ්ඤේ කියන පැත්තක් කතා කරන්නේ මූලික වශයෙන්, ප්‍රධාන වශයෙන් ඒව තමයි වචන තුනක් හැටියට යන්නේ. යෙදීමත් කියන එක දිගෝරද නිබ්බාණයේද ධාතුද ආයතන මොකක් හරි පෙන්වන්න පුළුවන්. හැබැයි මේක සමස්ත සිද්ධිය ගත්තම එතන සංසිද්ධියත් එක්ක ඇත්තට මාමඤ්ඤේ කියන කාරණාවක් මා එපා විධානයක් එක්ක තියෙනවා. විධානයකට අනුව යෙදීමක් කියන්න බෑ. නමුත් අර විධානයකට අනුව හික්මීමේ ස්වභාවය පෙන්වන්න උත්සාහ කරන පැත්තක් තියෙනවා. එතකොට විධානය කර අනු හික්මීමක් තමයි හැබ මඤ්ඤණාවක්මයි කියන අදහස මට තියෙනවා. ඒ කියන්නේ දන්නවා කියන්නේ මේක වැරදි නම් වැරදි කියන කතාවේ ඉදිරියට තියෙනවා නෝනක් එක්ක. හැබැයි මාමඤ්ඤී කියන කාරණාව මා කියන කාරණාවේ දෙන්නේ විධානයේ දෙන්න ඕනේ නමඤ්ඤීත් එක්ක කියන අදහස මට තියෙනවා. කියන්නේ මා ඉපා කියන කාරණාවේ දෙන්න ඕනේ නමඤ්ඤීත් එක්ක. හැබැයි ඉදීම මඤ්ඤණාව ඒක නිසා මංගන්‍ය කියලා පැත්තක් කතා කරන්න දෙවෙනා සේකයට කියන පැත්තක් තියෙනවා. එතකොට යෙදීම මඤ්ඤණාවක්මයි හැබැයි දන්නවා කියන පැත්තක් එනවා. එතකොට
දකින්නවා කියන කතාවක් කතා කරනවා නම් නවන්නේ කියලා තමයි කතා කරන්න වෙන්නේ. ඒ එහෙම එහෙම තේරුම් ගත්තද? කොහොමද දැස්සී මම මුදසින් මතකද දැන්නේ මේ හොරණ මේ මතක හොරණ ආරන්නේදී එහි ඉඳි දවසක් මුල පරිවර්තන කතා කරා. ඒක එහෙම තමයි. මම ওই ටික කොහොම කියලා තියෙනවා. පුත්ඥණයට මඤ්ඤී භවකෙදීම භව ලැබිලා නැහැ. පුත්ඥණයට මඤ්ඤී භවකෙදීම භව ලැබිලා නැහැ. මඤ්ඤණාවක් නෙමෙයි පුත්ඥණයට තියෙනවා කියන එක. සේකයටයි මඤ්ඤණ භවක් ඉදලා තියෙන කෙනෙක්. පුජ්‍යල එක කතා කරා. මම ওই විදිහටම ඒක විස්තර කරා. සේකයට මඤ්ඤණාවක්, සේකයට මඤ්ඤණාවක් ඉදලා හැබැයි සේකයට Nirodhi ඥානය තියෙන නිසා සේකයා ඒ කාරණාව පිළිබඳව දකින්නේ මා මඤ්ඤි කියලා. ඒ Nirodhi ඥානයත් ඇත්ත සේකයට මඤ්ඤණාවක් ඉදලා තියෙන්නේ. ඊළඟට දැක්ම කියන කාරණාව කතා කරනකොට සේකයේගේ කතාවක් නැහැ. එතකොට කතා කරන්න තියෙන්නේ මාර්ගයේ කතාව. එතකොට අන්න ඒ කාරණාවට දැන් රහතන් වහන්සේ කතා කරන දේකුත් නැහැ, සීකේ කතා කරන දේකුත් නැහැ, පුතඥණී කතා කරන දේකුත් නැහැ. එතකොට ඇත්තටම නමඤ්ඤී කියන කාරණාව තමයි. ඒකර නමඤ්ඤී කියන එක පොඩ්ඩක් යථාර්ථවාදී වෙන්නේ නැහැ. මොකද හේතුව කෙනෙක් ඈඳන්න වෙනවා නමඤ්ඤී කියනකොට. ඒ නිසා නමඤ්ඤී කියන එක යථාර්ථවාදී වෙන්නේ ඒකට කතා කරන්න තියෙන්නේ නිරෝධේ සක්කාය නිරෝධේ හරි මොනවා හරි ඔය වගේ කාරණාවක් එක්ක තමයි කතා කරන්න වෙන්නේ. අර පටිපදා සූත්‍ර වෙනනේ සක්කාය දිට්ඨිය නොයදීම සක්කාය නිරෝධය කියන නිරෝධන පදවල අන්න ඒ කාරණාව එක්ක තමයි කතා කරන්න වෙන්නේ. මොකද මඤ්ඤේ කියන කාරණාවට කෙනෙක් ඇඳන්න වෙනවා කතා කරන්න. ඒ නිසා නමඤ්ඤේ කියන එක දාන එක එච්චර සාධාරණ නැහැ. එතකොට දැන් අමන්දසේර කලින් අහපු කාරණාව ආර්ය සත්‍ය කියන කාරණාවක් පනවන්නේ ලෝකී සංසිද්ධියක් එක. සම්මා දිට්ඨිය කියන කාරණාව කතා කරන්නේ ලෝකී කාරණාවක් එක. එතකොට ලෝකේ කාරණාව කෙරෙහි දකින විදිය. එතකොට එකරුණ අර නමඤ්ඤී මඤ්ඤී කියන මෙන්න මේ කරුණත් එක අර සක්කාය නිරෝධය දැන් සම්මා දිට්ඨිය විග්‍රහය චත්තාරීසක සූත්‍ර කතා කරනකොට කොහොම කතා කරන්නේ. එතකොට අන්න ඒ කාරණාව සාධාරණයි අර මද්දස්ස කලින් අහපු මාර්ග භාවිතයේ කියන සංසිද්ධියත් එක්ක. එතකොට නමඤ්ඤී කතා කරන්න බෑ. ඒක අරිය චිත්තසනාසව චිත්තසර්ය මග්ග සමග්ගිතෝ අරිය මග්ගම් භාවිතෝ කියන වචනයක. හැබැයි සම්මා දිට්ඨිය නියුක්ත කෙනෙක් කියන කාරණාව කතා කරනකොට යාට අර මේ කියන්නේ අර අරට කියනවා මේක පිරිසිදු හැවිය යුතුයි, ඊළඟට මේකේ සමුදේ ප්‍රහාණය විය යුතුයි, Nirodhi sāgata. ඒතකොට ඒ වගේ ඥානයක් තියෙනවා. ඒ ඥානය එක තමයි අර ලෝකයේ යෙදීමක් එකයි සම්මාදිට්ඨිය කතා කරන්නේ. ඒ නිසා තමයි සෝතාපන්න කෙනෙකුට සම්මාදිට්ඨි සම්පන්න පුද්ගලෝ කියලා කතා කරන්නේ. දිට්ඨි සම්පන්න පුජ්‍යලෙක් කියලා කතා කරනවා. ඒතකොට පුජ්‍යලෙක් එක්ක සම්බන්ධ වෙනවා. දැන් සක්කාය නිරෝධය කියනකොට අර සක්කාය දිට්ඨි ඉක්මවීමම නිරෝධයනේ. එතකොට අන්න එක පුජ්‍ය ලැබෙකදයක් නැහැ. එතකොට කතා කරන්න තියෙන්නේ සම්පූර්ණයෙන්ම මාර්ගෘත්‍යයක් එක්ක. එතකොට රහත් කෙනෙක්, සෝතාපන්න කෙනෙක්, පුතඥ කෙනෙක් ওই කතා එකක්වත් ඉදිරියලා නැහැ. ඒක මාර්ගයක් විතරයි. අනන දැන් සීල සූත්‍රය වගේ එකක් අත්තම රහතන් වහන්සේ කියන ditta dhamma sukha වේදන්ට අර මේ ඒ වගේ පැත්තක් පෙන්නනවනේ සම්පූර්ණ. මට ඒ වචන මතක නැහැ. දැන් රහතන් වහන්සේට වෙනම කොටසක් ඇඩ්ඩලක් තියෙනවා එතන. මේ සීල මේ යෝනිසමනසිකාරය කියන පැත්ත පෙන්නත්. දැන් සානසයි ඒ සූත්‍රය ගත්තම ඇත්තටම මේ ඒකේ යම් ඒ කියන්නේ අපිට ඇත්තටම මේ මම හිතන විදියට මේ ඇත්තටම ප්‍රශ්නේ වෙන්න ඕනේ අපිට මේ රහතන් වහන්සේ මේක හිතනවා කියන එක නෙවෙයි. ඒ වගේ මට හිතෙන්නේ සද්ද અનુસાર කියන මේක හිතන එක ගැනයි මට හිතෙන්නේ ප්‍රශ්නේ. ඉගෙන ගන්න අපිට ප්‍රශ්නෙන්නේ අරපැත්තේ. අවංග ප්‍රශ්නයක තමයි අර ඒක ඒ රහතන් වහන්සේ හිතනවා කියන එක දැමීම කියන කාරණාව අවශ්‍යතාවයක් කියදෙනවා. යම් කිසි කෙනෙක් දෘෂ්ටිය කියනවනම් දෘෂ්ටි කඩන්න.
ඒ රහතන් වහන්සේ පිළිබඳව හරි මොනවා හරි වැරදි දෘෂ්ටි අපි උදාහරණයකට ගත්තොත් රහතන් වහන්සේ ස්කන්ධ තියෙන්නේ මොනවා හරි අපි වැරදි දෘෂ්ටි එකක් දාගෙන ඉන්නවා කියමු. ඒක හදා ගන්න මොනවා දැන් අපි ගත්තොත් දැන් බුදුරණවහන්සේ කසී බාරදවල් කුඹුරු හරනවා කියනවා. ඒ වගේ මොන මොනට කරුණු ටිකක් කියනවනේ. එතකොට මේ කරුණු ටික කියන්නේ එයා තුල තියෙන කාරණාවක් තියෙන මොනවා හරි ඒක කඩලා නම්ම ගන්න. එතකොට අර රහතන් වහන්සේ පිළිබඳව යම් කිසි දෘෂ්ටියක් මොනවා හරි කාරණාවක් තියෙනවනම් ඒක කඩලා නම්ම ගන්න ඒ කාරණා උපකාරයක් තියෙනවා. නැත්තම් සාදා ඇත්තටම ගත්තොත් සීකේකට ඒ ප්‍රශ්නේ නෑ. මම අර කිව්වේ අව්‍යාකෘතයි ওই ප්‍රශ්නයට ওই ප්‍රශ්නේ අදාළ නෑ. ඒක තව කෙනෙකුට ලෝකේ ඉන්න ජීවත් වෙලා ඉන්න කෙනෙකුට මොනවා හරි විදිහකට සංනිවේදනයක් කරන්න එයා කොහොනේත් එක කියන කාරණාවක් විතරයි. එහෙම නැතුව ඒක ඇත්තටම සීකේකට අවශ්‍යතාවයක් දෙන්නේ නෑ. සාන දැන් අර මූලපරියය සූත්‍රයේ විග්‍රහය අනුව දැන් අපිට සක්කාය දිට්ඨිය කියන කාරණාව සමහර දේශනාවල විග්‍රහ කරන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන කාරණාව අරගෙන රූපං අත්තතෝ සමුදපාදිතේ රූපවන්තං වාත්තානං අත්තනිවාරෝ කොයි විදිහට මේ කරුණු හතරක් වගේ තියෙනවා ඒක රූපය කියන ගත්තම ඒ විදිහට තියෙනවා. එතකොට සාන්නාංශ දැන් මෙතන මේ අපි දැන් සක්කාය දිට්ඨිය විග්‍රහය කියන එකනේ අපි දාගෙන ඉන්නේ. එතකොට දැන් අපිට මේ සූත්‍ර يعني යම් සූත්‍රයකට තවත් මූලාශ්‍රයක් ගන්න තවත් සූත්‍රයකින් තමයි සමහර තැන් නිරෝධ. එතකොට එකිනෙකට නපුරක් වෙන්නත් බෑ සෝක්කාත මේ ගුණයක් කියන එක ලෝක මට්ටමින් හරි තේරෙනවා. එතකොට දැන් අර විදියට සක්කාය දිට්ඨියේ යම් විග්‍රහයක් එලි කරනවා ඔය විදියට විස්තර කරනකොට. දැන් සාරාංශ මෙතන දැන් අපි සක්කාය දිට්ඨියේ විග්‍රහය කියලා අපි නම් කරලා ලේබල් කරාට මේ කියන ප්‍රොසෙස් එක මේකන රූපං අත්තතෝ සමුපස්සති රූපවන්තං ආත්තන අත්තනිව රූපස්මි ඔන්නෝම තියෙනවා. ඔය විග්‍රහයම නේද අතන මඤ්ඤී මාමඤ්ඤී කියන පැත්තක් එක්ක කතා කරන්න වෙන්නේ. කියන්නේ අපි ඒ කියන්නේ මේ විදිහට නිගම කරගත්තොත් එහෙනම් නැත්තම් දැන් මේක අපිට පෙන්නේ දැන් මේකේ සක්කාය දිට්ඨිය කියන කාරණාව ඉගෙන ගන්න හොඳයි. නමුත් මම කියන්නේ මේ දැන් මේක පෙන්නනවා නම් දැන් සක්කාය දිට්ඨිය පජානාති කියලා පෙන්නන්න ඕන නම් සක්කාය දිට්ඨිය දන්නේ නැති දෙයක් පජානාති වෙන්නේ විදිහ නැහැ නේද? එතකොට එහෙනම් ඒකත් මේ පෙන්නන්නේ ඉදීමක් එක්ක. එහෙනම් ඉදීම කියන කාරණා තමන්ට ආවේනිකත්වයේ කියන කතාවක් ඉදිලා තියෙන මොකෙන්ද කියන පැත්ත ඊළඟට ඉන්න කරුණකින් නැතුව වෙන බාහිර කරුණකින් පෙන්වන්නත් බෑ. එහෙනම් ගෝචරත්වයේ කියන කතාවම ඉදීම කියන එක වෙලා තියෙන්නේ මෙහිමයි කියන ප්‍රොසෙස් එක පෙන්වන්න ඕනේ. එතකොට දැන් එහෙනම් මේ කරුණ තමයි දන්නවා කියන්නේ කියන අදහසක් කවන්න නැන්නේ ඒ අර කරගෙන යනකොට මම වෙනම හිතනකොට තමයි ආවේ. එහෙනම් මේ කරුණු ටිකමයි පෙන්වන්න වෙන්නේ ප්‍රොසෙස් එක ඇටියට. හැබැයි මේ කරුණ දන්නවා හැටියට නම් තියෙන්නේ මේ ඒක තුල ඉන්නවා කියන්න බෑ. ආත්ම හැකියි සම්මතය ඒක කියන්න බෑ. එහෙම නිකන් මම කියන්නේ අර සූත්‍රය කියන අදහසක් එක්කම නෙවෙයි සාංශ මම නිකන් අර නිකන් නිරවුල් කර ගැනීම කියන පැත්තක් එක්ක එහෙම හිතුවා. දැන් පටිවදාන සූත්‍රය එක්ක බලනකොට සමුදේ පැත්තයි නිරෝධේ පැත්තයි සක්කායි දකින්නම කියන්නේ සක්කාය සමුදේ ගාමිනී ප්‍රතිපදාව සක්කාය දිට්ඨිය විග්‍රහ කරනවා. සක්කාය නිරෝධේ ගාමිනී ප්‍රතිපදාව සක්කාය එතන පෙන්වන්නේ සක්කාය සමුදයයි සක්කාය නිරෝධයයි. කියන්නේ සක්කාය සමුදේන ප්‍රතිපදාව නිරෝධේන ප්‍රතිපදාව කියන්නේ සක්කාය ඒකාන්තයෙන් තියෙන හෝ නැ කියන එක ප්‍රතිපදා දෙකක් පෙන්වන්නේ. එතකොට සක්කායක් සමුදේ වෙන්නේ මෙන්න මේ විදිහයි කියන නුවණක් ඇති වෙනවා. ඒක නුවණ පැත්තෙන් ඉඳලා කතා කරන්න තියෙන්නේ ආයේ වෙන මනින්නෙක් එන්නේ නැහැ.
සක්කාය නිරෝධයේ ප්‍රතිපදාව මේකයි කියලා ඒ නුවණ පැත්තෙන් කතා කරන්න වෙන්නේ. එතකොට ඔය කාරණාව ඔය දෙපැත්ත මේක කතා කරාම ඔය කාරණාවම නේද සම්මා දිට්ඨිය කියන තැනට අපට ලඟු කරන්න පුළුවන්. සම්මා දිට්ඨිය කියන එක සම්මත් ධම්මක සම්මත නියමයේ කියලා ඒ කාරණාවට යම් සමීපත්වයක් දෙන්න පුළුවන්. කෙනෙක් අපි ඈඳුවොත් ඒ ප්‍රතිපදාවේ කෘත්‍ය හැටියට. එතකොට මේ ප්‍රතිපදාවේ කෘත්‍ය හැටියට ඔය කාරණාව ගත්තහම ඇත්තරම නිබ්බානී ඥානීය කියන පැත්ත යාට යමු වෙලා තියෙනවා. එතකොට දැන් ඔය කියපු කාරණාවෙන්ම ඉස්මතු වෙනවා සක්කාය සමුදය ගාමිනී ප්‍රතිපදාව සක්කාය දිට්ඨිය හැටියට කියනකොට ඒ ගැනීමේ වැරද්දක් සහිතවමයි ඒ කාරණාව කතා කරන්න කියලා. සක් අරූපං අත්තතෝ සමනුපස්සති කියන කාරණාව දැන් අර මුදසි කලින් අහපු කීතන රූපාදානීය ගැනීම වැරද්දත් එක්ක කතා කරනකොට ස්කන්ධය දීමක් කතාව කතා කරේ. ඒ විදිහටම සක්කාය දීමේ කතාව කතා කර සක්කාය දිට්ඨිය කියන කාරණාව කතා කරනවා. අනිත් පැත්තේ සක්කාය දිට්ඨිය නෑ කියන පැත්ත එක තමයි කතා කරන්න තියෙන්නේ. අපි මේක අර පුජ්‍යල වේදියා දාන නිසා ප්‍රශ්න වෙන්නේ. පුජ්‍යල වේදියා නොදා හිටියනම් ඒ කාරණාවට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නෑ. එතකොට එහෙම කතා කරාම සක්කාය දිට්ඨිය කියන කාරණාව යථාර්ථවාදී වෙනකොට සක්කාය දිට්ඨිය නොයෙදීම කියන කාරණාව අර්ථාන්විත වෙනවා කියන්නේ සක්කායක ඩිඩක් නෑ කියන එක තමයි පටිපදා සූත්‍රයේ කර පුජ්‍යල කතාව ඉක්මවනකොට. හැබැයි මේක විෂන් එකක්. يعني විෂන් එකක් කියන්නේ ප්‍රතිපදාවක්. එතකොට දැන් මුලින් ඉඳලම ගත්තට පස්සේ සද්ධානුසාරී කියනත් සෝතාපන්න විකල්පය කරන්නේ නැහැ කියනවනේ. එතකොට මුලින් ඉඳලම අගටම ගත්තට පස්සේ ඒ නිවෙනකම්ම තමයි නිවෙනකම් නිවිග්‍රහ කළ යුත්තේ. නිවෙනකම් මේ ප්‍රතිපදාව කතා කරන්න පුළුවන් සම්මත නියමයේ කියලා. නිවෙනකම් ප්‍රතිපදාව. ඒක සමහර සූත්‍රවල තියෙනවා. එතකොට සම්මත නියාමයේ කියන කාරණාවට බැහැගෙන ඉන්නේ. එතකොට ඒක ඇත්තටම අර අහපව් දැන් අපිට මේ ලෝකේ පුජ්‍යලයේ දාගන්න නිසා මේ ප්‍රශ්න ඔක්කොම තියෙන්නේ. අහපව් ඒකට පුජ්‍යලයේ ඈඳන් අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. පුජ්‍යලයේ ඈඳන් නැතුව හිටියනම් සෝදාපන්නව සද්ධානුසාරීද රහන්ද කියන මේකක්වත් දාගන්න නැතුව හිටියනම් ප්‍රශ්නේ වෙයි. දැන් ඇත්තටම රහතන් වහන්සේ ගැන කතාව ලොකු බොරුවක් වෙනවනේ. දිරදම් කිව අනුපලබ්බීමානෝ කියනකොට දිරදම් නොලැබෙන කල්ලි කියනකොට. එතකොට එහෙනම් මේ ධර්මපරයයි ස්මතේ මේ කතාව එදිලම නේ මාර්ගකෘත්‍ය කතා කරනකොට ඇත්තටම ඒ කතාවක් කතා කරන්න අදාළත්වයක් එන්නේ නැහැ. ලෝකේ තුල ඇවිල්ලා කතා කරනකොට තමයි ලෝකේට කියන්නේ සෝතාපන්න කෙනෙක් ඉන්නවා. ඉන්න සෝතාපන්න කෙනාට සක්කාය දිට්ඨිය කියන සංයෝජනේ නැහැ. එතකොට එතන තහවුරු වෙන්නේ අර ප්‍රොසෙස් එක කියන කාරණාවට වඩා ඒ කෙනාට අර පුජ්‍යලත්වය කියන්නේ ආත්මීය. දැන් අපි ගත්තොත් එහෙම සෝතාපන්න කෙනා අතින් සිදුනවන කරුණු කියනවනේ කිංචි සංකාරං නිච්චතෝපක සංස්කාර නිත්‍ය වශයෙන් ගන්න එක, සංස්කාර ආත්ම වශයෙන් ගන්න එක, ධර්ම සංස්කාර දුක් වශයෙන් සුඛ වශයෙන් ධර්ම ආත්ම වශයෙන් ගන්න එක වෙන්නේ නැහැ කියන කාරණාව. එතකොට අන්න ඒ කාරණා වෙන්නේ නැහැ කියන කරුණ එකම අර සක්කාය දිට්ඨිය නැහැ සෝතපන්න කෙනාට කියන කාරණාව කතා කරන එක සාධාරණ වෙනවා. ධර්මපරිය කතා කරන සෝතපන්න කෙනෙක් කතාවක් නැති නිසා ඇත්තටම අර කතාව එදෙන්නේ නැහැ. දැන් ওই දෙක පැටලුණාට පස්සේ තමයි එතකොට එනවා සක්කාය දිට්ඨිය ඉක්මවීම අරහත් වෙනසට සෝතපන්න කෙනීම රහත් වෙනවද කියන ওই ප්‍රශ්නේ ගොඩාක් ඉන්නේ ඒකත් එක්ක. හැබැයි අපි අර න්‍යායාත්මක භාවයේ ධර්මයේ දකින්නට අපට සෝතපන්න කෙනෙක් හෝ රහතන් වහන්සේ කෙනෙක් අදාළ නොවෙනකොට ඒ පාර ප්‍රශ්නේ ඉන්නේ නැහැ. අනේ දැන් සබ්බාසව සූත්‍රයේදී දර්ශනීය ප්‍රහාණය වීම කියන පැත්තක ගොඩක් ලා සංයෝජන පැත්තනේ කතා කරන්නේ. එතකොට දැන් ඉතුරු කරුණ ටික කියන්නේ භාවිතය කියන එක කියන්නේ අන්තිම කරුණ නැතුව මුල් දර්ශනය කියන පැත්තක් නැතුව මෙද කරුණු පහ කතා කරනවානේ. එතකොට ඒ කරුණු පහ මේ ඒ කියන්නේ අදිවාසනීය විනෝදනේ ඔයගේ මේ කතා කරන කරුණු සංස මේ ඒ කියන්නේ දැන් ඥානේ භාවිතා වීමක් වගේ කියන පැත්තක් මේ කතා කරන්නේ බෑ වගේ ස්වභාවයක් තියෙනවා.
ඥානයෙන් යුතු බව කතා කිරීමක් වගේ තියෙනවා. ඒ කියන්නේ ඥානය කියන කාරණාවෙන් යුතු ස්වභාවය කියන එක එක ලෝකෙයි. ඒ ඥානයේ ඉඳලා ලෝක විග්‍රහයක් දෙනවා වගේ පැත්තක් තමයි තියෙන්නේ. කියන්නේ ඇත්තටම හැසිරීමක් එක් ගත්තම හැසිරීම යෝනිසෝමනසිකාරය කියන දැන් අර ආහාර වගේ ඒවා සිව්පසේ පරිභෝගී වගේ පැති පෙන්නනවානේ. යෝනිසෝමනසිකාරේ පරිසංකා යෝනිසෝ කියන පැත්තක් එක තමයි කතා කරන්නේ. හැබැයි දැන් එතනදී මාර්ග භාවිකයක් වෙනවා කියන පැත්තකට වඩා ඉතින් මම තේරුම් ගන්න මේ විදිහට දෙන්න පුළුවන්. මේක ඥානෙන් කියන්නේ ඥානය කියන කාරණාවක් නිසා එතන ආශ්‍රවය කියන එක එතන මේ කෙලෙසේ කියන එක ඒ ස්වභාවයේ කොහොමද තියෙන්නේ? ඒ කියන්නේ ඥානය කියන එකට එතකොට සංස්කාර නිත්‍ය වශයෙන් ගන්නෑ කියන ස්වභාවයත් එක්ක යෙදීමක් වෙනවා වගේ එකක් තියෙන්නේ මට හිතෙන්නේ ඒ වගේ එකක්. එතකොට මේ එතන ඒ කරුණු නේමදසික සාධාරණ මේකේ කරුණු ඒ විදිහට තමයි ගන්නෙන්නේ. එතකොට දැන් එතනදී මේ දැන් තනසෙත් මේ කියවනේ මාර්ගය කියන කාරණා සංකතය කියන පැත්තක් එක්ක. එතකොට ඇත්තටම සංකත නුවණ හැටියට මෙතන කතා කරන්නේ. එහෙම ගත්තසන්න. ඒ කියන්නේ සංකතය කියන කාරණාවක් සංකතේ නුවණක් කතා කරන්නේ. ඇත්තටම මේ කිඳිටක සූත්‍රයේ උනත් දැක්ම මොකක්ද කියලා කියන්නේ සන්න. ඔබගේ දැක්ම මොකක්ද කියලා හදේ කොතනකවත් සූත්‍රේ නැහැ. අනාත්ම නිරූපණ වගේ ඔයගේ දැක්ම මගේ දැක්ම මේකයි කියන කතාවක් නැහැ. එහෙම දැක්මක් ගැන කියන්න පුළුවන් කියන කතාවකුත් ලෝකෙට ප්‍රශ්නයක් වෙනවා. හැබැයි අන්නේ අයිකින් අහන්නේ අදහස මොකද්ද කියලා වාදේ මොකද්ද කියලා අහලා ඒ වාදේ කියන කතාව ඛණ්ඩණය වෙන්නේ අනිත්‍ය සංකතං පටිසමුප්පන්නං කියලා. එතකොට ඇත්තටම එහෙනම් කියන්නේ මගේ දැක්ම මේකයි කියන්නේ නෑ. ඊට එහා දේකුත් කතා කරනවා. ඒ කියන්නේ යමක් කළයුත්තක් තියෙනවා තව ඒක. එතකොට එහෙනම් ජීවත් වීම කියන කාරණාව කතා කරන්න වෙන්නේ සංගත නෝන පැත්ත. එහෙම කතා කරන්න පුළුවන්. පුළුවන් සංකේත නුනත් තමයි. අද සතිය කියන්නේ අටවි මේක හඳුනාගෙන එක හඳුනා ගැනීම කියනවා. එතකොට ඒක මේ ඒක අපි හඳුන සංකල්පයක් වලින් මෙයා කරගන්න එකක්ද මේ ඉතින් ඒක එතකොට ආපෝති ජෝවාය හඳුනා ගන්න කියලා. ඔව් සංකල්පයක් කියන්නේ උපාදානයේ හටගත්ත නිසා සංකල්පයකින් තමයි පණවන්නේ. ආපෝතිය ජෝවාය ඔක්කොම එහෙමයි.